ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසනක්. අද දින දවසේ සිතුවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ දෙවිඳුන්ව විශ්වාස කර වපුරා ආශිර්වාද ලබා ගන්න. බයිබල් පදය 2 කොරින්ති 9:6. නමුත් මේක කියමි, මසරු ලෙස වපුරන්නා මසරු ලෙස කපා ගන්නේය, නොමසරුව වපුරන්නා නොමසරුව කපා ගන්නේය. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. යහපත වැපිරීමට ප්‍රමාද නොවන කිතුනුවනි, කෙත්වතු අතරින් ඉරුගේ රශ්මීන් බැබලෙන රන්වන් කරලින් බර වූ දර්ශනයක් ඔබ දැක තිබේද? ගෝවියන් විසින් කෙතරම් මසිරුවෙන් හා වේසවි මෙම කුඹුරු අස්වද්දන්නට ඇද්දැයි ඔබට සිතේවිද? එසේ දේව ආත්මයන්න් කරන කොටගෙන ඔබගේ හදවත නැමැති කෙතේ ධර්මිෂ්ඨකමේ බීජ වැපිරීමට ලැබේවා කියා, ඔබගේ අනාගතයේද ඒ තුලින් සඵලමත් වේවා කියාද යේසුස් යන අතිශුද්ධ නාමයෙන් මම ඔබට මේ උදෑසන සුබ ප්‍රාර්ථනා කරමි. නොමසරුව වැපිරීමට ආශාවන්නනි, බොහෝ දෙනා අටකොටු පිරෙන්ට වී ගොඩ ගසා ගන්නා සේම තම මහන්සියෙන් උපයාගත් දේ අන් අයට දීමට සතුටු නොවෙති. මන්ද ඔවුන්ගේ හා ඔවුන්ගේ දරුවන්ගේ අනාගතයේ ඇතිවන විවිධ ගැටලුවලට එකම පිළියම ලෙස ඔවුන්ට පෙනී යන්නේ ඔවුන් විසින් රැස් කරගත් මිල මුදල්ය වස්තුය. නමුත් දේව රාජ්‍ය වෙනුවෙන් නපුරා තමන් රැස්කර තබා ගන්නා දේට වඩා අසීමිත ආශිර්වාද දෙවිඳුන් විසින් ලබා ගත හැකි බව බොහෝ දෙනා නොදනි. එය කනගාටුවට කරුණකි. එබැවින් ඊත ප්‍රධාන දේ වචනය මෙසේ පාවුල්තුමා කොරින්ති වාසීන්ට ලියනු ලබයි. එනම් මසරු ලෙස වපුරන්නා මසරු ලෙස කපා ගන්නේය, නොමසරුව වපුරන්නා නොමසරුව කපා ගන්නේ කියාය. දේව ආශිර්වාදය දිනා ගැනීමට ආශාවන කිතුනුවනි, ඔබ වැපිරිය යුත්තේ වස්තුව දේපල මුදල් පමණක් නොවේ. ඔබට මිල මුදල් නොමැතිනම් එකිනෙකා වෙනුවෙන් යාත්නා කිරීම, දේව වචනේ කියා දීම, අන් අයට යහපත් වචනවලින් සංග්‍රහ කිරීම වැනි තවත් බොහෝාත්මික ගුණාංගයන් වැපිරිය හැකිය. එවිට ඔබගේ අවශ්‍යතාවයන් වලට පමණක් නොව අන් අයට දීමට පවා හැකිවන ලෙස දෙවිඳුන් ඔබට සියල්ලෙන්ම ආශිර්වාද කරනසේක. එම නිසා ඔබට ආශිර්වාදේ ලබා ගැනීමට බාධා වන්නා වූ මසුරු සිත වහම ඉවත් කර ඒ වෙනුවට පරිත්‍යාගී ශීලී සිතක් ඇති කරගන්න. මේ උදෑසන ඔබට ලැබෙනා අභියෝගය, ඔබට ලැබෙන මුදලින් ඔබ දෙවිඳුන්ගේ කොටස මුළු සිතින් වපුරන්නේ නැත්නම් ඔබට කෙසේද දෙවිඳුන් ආශිර්වාද කරන්නේ? ඔබ දෙවිඳුන්ට දිය යුතු කොටස මුළු සිතින් වපුරන්නේ නම් එයි ඇති ආශිර්වාදය සහ දෙවිඳුන්ගේ ඵල ඔබ නෙලා ගන්නේය. ඔබ ළඟ ඇත්තේ පුංචි මුදලක් විය හැකි. නමුත් ඔබට දෙවිඳුන්ගේ ආශිර්වාදය අවශ්‍ය නම් ඔබ ළඟ ඇති පුංචිම පුංචි දීමනාව උන්වහන්සේට මුළු හදවතින් සතුට සිතින් පූජා කරන්න. මන්ද උන්වහන්සේ බලන්නේ ඔබ දමන මුදලේ වටිනාකම නොවේ, ඔබගේ දීමේ හදවතයි. ඔබ අන් අයට පෙනෙන්නවත් දෙන්න ඕන නිසාවත් නොදෙන්න මන්දෙයි කිසි ආශිර්වාදයක් ඔබට ලැබෙන්නේ නැත. ඒ නිසා අද පටන් ඔබ දෙවිඳුන්ට වපුරන දේ මුළු සිතින් වපුරා උන්වහන්සේ තුළ සඵලවත් සහ ආශිර්වාදමත් ජීවිතයක් ලබා ගන්න. මේ උදෑසන අපි ටික මොහොතක් යාත්‍නා කරමු. ඔබ දෙනෙත් පියාගෙන උන්වහන්සේට කියන්න, පියාණනි, මං අද සිට ඔබ වහන්සේ කොටස මුළු සිතින් වපුරනවා. පියාණනි, මං ඔබ වහන්සේ කොටස දෙන්නේ නැති නිසායි මං හිඟ වෙන්නේ. මට ආශිර්වාදයක් නැත්තේ. නමුත් මම මේ වෙලාවේ ඔබ වහන්සේ මුළු හදවතින් සතුටු සිතින් ඔබ වහන්සේගේ කොටස
ඔබ වාසර දෙනවා ඔබ කියන්න ඔබට මුදල් වස්තු දීපර දෙන්න බැරි වුණා ඔබ එකිනෙකා වෙනුවෙන් යාත්‍නා කරනවා කියලා මේ උදෑසන වාසර පොරොන්දු වෙන්න අන්නයට යහපත් වචන වලින් කතා කරනවා කියලා වාසර පොරොන්දු වෙන්න ඔබ අද පටන් තීරණයක් ගන්න උන්වහන්සේට වපුරන දේ මුළු හදවතින් අවංක කමින් වපුරලා උන්වහන්සේට ආශිර්වාදමත් ජීවිතයක් ජය ලබා ගන්නවා කියලා මාගේ යෙසුනි මම අනාගතයට ඇති බිය නිසා වස්තුව හා මිල මුදල් පාවිච්චි නොකර රැස් කර තබා ගත්තෙමි එමෙන්ම අන් අයට කුඩාවට යමක් දුන්නත් විශාල ලෙස දීමේ සිතක් මට නොවිනි මින් පසුව නොමසරුව මට ඇති දේ වපුරා බලවත් ලෙස ආශිර්වාද කපා ගනිමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අද දින දෙවිඳුන් ඔබට දෙන්නා පොරොන්දුව 2 කොරින්ති 9:7 මක්නිසාද සතුරු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරනසේක. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්නසා ඔබට ඔබගේ ජීවිතයේ ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වෙන 0715888770 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. එමෙන්ම තවත් අය දිරිමත් වන පිණිස මෙම දවසේ සිතුවිල්ල ඔබ අන් අය සමගත් බෙදා ගන්න. අද දවසත් උන්වහන්සේ තුල සඵලමත් සා ආශිර්වාදමත් ජීවිතයක් ලබා ගන්නා සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇතිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.